ශේෂම මුදල් අමාත්‍යතුමා අද රට මුහුණ දී තිබෙන ආර්ථිකයේ ආර්ථික අර්බුදයේ ගැඹුරත් ඒ වගේම විසඳුම් සොයාගත යුතු මාවත පිළිබඳවත් යම් අදහසක් ඉදිරිපත් කරා. ඒ වගේම එතුමා මේක කිව්වා වෙස්වලාගත් ආශිර්වාදයක් කියලා. හැබැයි මුදල් අමාත්‍යතුමා මේක වෙස්වලාගත් මාරාන්තික ආශිර්වාදයක්. වෙස්වලාගෙනවත් මේ වගේ ආශිර්වාද නොපෙනී මේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ මොකද दीर्घ काल अपे रट अनुगमने आर्थिक प्रतिपत्ति बरपतल प्रति विपाक मुहन दिवंति बिना मे पार्लिमेंट मे पिटता दीर्घ काल दीर्घ काल मुलुल्यादीन लभुआ मे पवति पालने सा पवतन पालने मे अनुगमने करमें आर्थिक संवर्धन उपाय मार्गे अपे रट इताम असीर तनकट हेलन भव अदेक अभी असिद्रिपिट पेनमति बिना अभी බොහෝවිට ඉදිරිපත් කරන අදහස් අද නැවත වතාවක් මුදල් අමාත්‍යවරයා විසින් පුනරුච්චාරණය කර තිබෙනවා. අපේ ආර්ථිකයේ දිගුකාලීනය වශයෙන් ප්‍රධාන අර්බුද පහකට මුහුණ දී තිබුණා. පළමු අර්බුදය තමයි ඔබතුමා කියපු පරිදිම රාජ්‍ය ආදායම හීන වීම. 1996 දී 23ක් තිබුණු රාජ්‍ය ආදායම 2015 වෙනකොට 11.5 දක්වා හරි අඩකින් කඩා වැටුණා. එනිස අපිට සලස්මත් තිබුණේ නැහැ කෙසේද අපි මේ රාජ්‍ය ආදායම් පංගුව වැඩි කර ගැනීම සඳහා නිශ්චිත දැක්මක් සහිතව ඔහේ පාලනය කරනට ඔහේ ගිනිච්ච ආර්ථිකය ඊළඟ ප්‍රධාන අර්බුදය අපේ රටේ නිර්මාණ වුණේ ආනයන අපනයන අතර පරතරේ අපේ වෙළඳ ශේෂය දීර්ඝ ලෙස වර්ධනය වෙන්න පටන් ගත්තා 1978 දී අපි දළ වෙළඳ ශේෂයක් තිබුණා හැබැයි එය ගිය අවුරුද්ද වෙනකොට අපිට බිලියන 8.5ක ඍණ වෙළඳ ශේෂයක් දක්වා වර්ධනය වී තිබෙනවා එනිසා මේ ආනයන අපනයන අතර ඇති වී තියෙන පරතරය විසඳා ගැනීම සඳහා වූ දැක්මක් සහිත රට පාලනය කරේ නැහැ. තුන් වෙනුව අපි විශාල ණය අර්බුදයකට මුහුණ දුන්නා. විශේෂයෙන්ම වාණිජ 2017 2007 ඉඳන් ජාත්‍යන්තර බැඳුම් කර විකිණීමේ ණය ලබා ගැනීමට පෙළඹුණා. මේ ණය විශාල කොන්ක්‍රීට් වනාන්තර ගොඩනැගුවා වෙනුවට රටේ සැබෑවින්ම සංවර්ධන උපාය මාර්ගයක් සහ ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධුණු සංවර්ධන මාවතකට මෙන්න යොදවන්න අසමත් වුණා. අද ඒකේ ප්‍රතිවිපාක බවට පත් වී තිබෙනවා. අද අපිට ණය ගෙවා ගන්න බැරි රාජ්‍යයක් බවට පරිවර්තන වී තිබෙනවා. එනිසා දිගු කාලයක් තිස්සේ මේ ණය අරගෙනමින් මේ ගොඩනගෙන කොන්ක්‍රීට් වනාන්තර වලින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක. ගරු කතානායකතුමනි මට මතකයි මා මේ පාර්ලිමේන්තුවේදී කිව්වා. ग्रीसिये में अर्बुदे मतवे दुने वकवाणु अर्बुदे मतवेकोट ऐ कम्युनिस्ट पक्ष नायिकाव किव्वा ओलिंपिक कुलतील इवरकोट किव कम्युनिस्ट पक्ष नायिकाव मेरटे जनता वट खंडवे मे इधिकरला मेरे कॉन्क्रीट किल अदत्ते हिम अभी मा संवर्धन व्यापृति उवाद पटंग एवास्से अतिशय दूषित गणुदीन तूना अब अद मे नयबर मेरटे संवर्धन हो मेरटे जनता वगे जनजीवित नाय बरट वड मे बरबाट पत्तिबिन ए अतर अतिवीतिबिन अतिशय दूषित गनुदीन एनसा मे नाय अर्बुदे अदेरटे गिल दक्वाम गिलीतिबिन एट तमुनास उपाय मार्ग खेदे हतरवेणु अपेरटे क्रमानुकूल निष्पादने खड़ावेटन पटंगत्ता मे निष्पादने वर्धने किरी मुसन अपे कर्मांसल वह कोट अपे ते निष्पादने फलदायता अडुन कोट किसुदु सलस्मत सकस्कर गंड बेरुण එනිසා හැමදේම ආනයන මත රඳාපවතින රටේ ජාතික සම්පත් විකුණමින් පාළුවට යමින් කඩා වට්ටමින් කඩදාසිකම් මල් වහමින් රසායනික කර්මාන්තසාල වහමින් කිසිනි කර්මාන්තසාල වහමින් පොහොර කර්මාන්තසාල වහමින් තේ වතු ටික විකුණමින් මැරයින් සර්විස් අපේ වැදගත්ම නැගුතෙල් අංශේ විකුණමින් තමුන්වාසල අනුගමනය කරපු ආර්ථික ප්‍රතිවිපාකයට මහා පරිමාණ ලෙස අපේ රට නිෂ්පාදනය කඩා වැටෙන්න පටන් ගත්තා. එහි ප්‍රතිවිපාක වලට අද අපි මුහුණ දී තිබෙනවා. පස්වෙනි අපේ රටේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන අර්බුදය තමයි මේ රටේ ඇතිවන ජාතික නිෂ්පාදනය සාධාරණ ලෙස බෙදින්නේ නේ. ඉහළ ඉන්න ඉතා කුඩා පංගුවක් රටේ ජාතික ධනයෙන් අතිශය විශාල ප්‍රමාණයක් භුක්ති විඳිනවා. සංඛ්‍යා දත්ත වලට ගියොත් රටේ ඉහළම 10% රටේ ජාතික ධනයෙන් 38.4% භුක්ති විඳිනකොට පහළම 10%ට හම් වෙන්නේ රටේ ජාතික ධනයෙන් ජාතික නිෂ්පාදනයේ 1.1%යි. ඉතින් අතිශය අසාධාරණ ආදායම් විෂමතාවයක් ඇති වුණා. මේ සමනය කර ගැනීම සඳහා වූ ආර්ථික වැඩපිළිවෙළක් තමුන්වාසල ඉදිරිපත් කරන්න අසමත් වී තිබුණා. එනිසා දශක ගණනාවක් මෙරට පාලනය කළ පාලක කණ්ඩායම් විසින්
ඇති කරන දේ දිගු ආර්ථික අර්බුදේ දිගු ආර්ථික වැරදි උපාය මාර්ගයේ ප්‍රතිවිපාක වලට අද අපි මුහුණ දෙමින් තිබෙනවා මා හැමදාමත් කියනවා ගරු කතානායකතුමනි අපේ රට දුප්පත් හැබැයි අපේ රටේ පාලකිය පොහසත් රට දුප්පත් වී පාලකිය පොහසත් උනේ කොහොමද රට දුප්පත් වී පාලකිය පොහසත් උනේ අන් කවරක්වත් නිසා නෙවෙයි රට සංවර්ධනය කිරීම සඳහා ආ ධනය පාලකයන් මත තොග ගණන් ගොඩ ගැහෙන්න පටන් ගත්තා අද මේකේ ප්‍රතිවිපාක වලට අපේ රටේ සාමාන්‍ය ජනයා පුරවැසියා මුහුණ දෙමින් තිබෙනවා ආහාර වේලක් සපයා ගන්න බැරුව වාහනයට තෙල් ටිකක් ගහ ගන්න බැරුව ලිප ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්න බැරුව දරුවට කිරිපිටි ටිකක් මිලදී ගන්න බැරුව තමන්ගේ කුඹරට පොහොර ටිකක් ගහ ගන්න බැරුව අතිශය වේදනාකාරී ජන ජීවිතයට අපේ රටේ අද පුරවැසියා මුහුණ දී තිබෙනවා මේ දිගු කාලයක් ආපු ආර්ථික ගමන විශාල ලෙස අර්බුදයක් ඇති කර පෞගේ අවුරුදු දෙකමාරකට ආසන්න කාලය තුල ගනු ලැබූ තීන්දුව විශේෂයෙන් මුදල් අමාත්‍ය තුමා එම තීන්දුව වැරදි ලෙස පිළිගන්නවා හැබැයි මේව සාමාන්‍ය වැරදිද බිලියන 650කට ආසන්න මුදල් ප්‍රමාණය භාණ්ඩාගාර ලැබෙන මුදල් ප්‍රමාණය කපා හැරීම එය අත්වරද්දද කුස්කර්මාන්තයට අවශ්‍යන ප්‍රධාන යෙදුමක් වන පෝර නතර කිරීම අත්වරද්දද මේ අර්බුදය තවත් වර්ධනය වෙන ප්‍රධාන හේතුවක් වුණා තොග ගණන් මුදල් මුද්‍රණය කිරීම මේ තොග ගණන් මුදල් මුද්‍රණය කිරීම අත්වරද්දද මෙම අර්බුදය තීව්‍ර වෙන්න එතුම කිව් පරිදිම රුපියල් ඉතාමත් තක්කඩි හිතුවක් කර ලෙස 203 රඳවා ගැනීම සඳහා දරපු උත්සාහය එය සරල අත්වරද්දද මම මාරාන්තික අත්වරදි ඔබතුමා දන්න 1997 මේ මාසේ දෙවනිදා තායිලන්තේ මේ වගේම අර්බුදයක් ආවා ඩොලරයක් වෙනුවෙන්ගේ බාත් 25යි පහුවදා ඩොලරය වෙනුවෙන් බාත් 50 දක්වා වැඩි වුණා ඩොලරය බාත් එකට සාපේක්ෂව ඩොලරේ විශාල අගයක් ඉහළ ගියා පස්සෙ මොකද කරේ ඒ සාමාන්‍ය පුරවැසියෙක්ගිලා නඩුවක් දැම්මා ඒ නඩුව අනුව තායිලන්තේ මහ බැංකුවේ අධිපතිවරයා හිරේ ගියා මේ රුපියල කඩා ඒ මුත තමන්ගේ මුදල පාලනය කරගන්න බැරි වීමේ වැරද්දට මහ බැංකුවේ අධිපතිවරයා හිරේ ගියා තායිලන්තේ මෙහෙමයි මේ රටක් මුළුමනින්ම ආර්ථික විනාශ කරලා රටක් මුළුමනින්ම කාබාසිනිය කරලා රටේ පුරවැසියන්ට ලෙඩ්ඩුන්ට බෙහෙතක් ගේන්න බැරි තත්ත්වයක් ඇති කරලා රටේ පොහොරටක ලබා දෙන්න බැරි තත්ත්වයක් ඇති කරලා කුසට ආහාර වේලක් උපයා ගන්න බැරි තත්ත්වයක් ඇති කරලා කර්මාන්තවලට අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම බැරි තත්ත්වයක් ඇති කරලා මුළු රටක්ම ආර්ථික අමුසොන බවට පරිවර්තනය කරලා අනේ අපි අතින් හීනී වැරද්දක් වුණා කියලා පිළිගැනීම සාධාරණයි ඒක කොමුද කුඩා වැරද්දක් වෙන්නේ ඒක මාරාන්තික වැරද්දක් ඒ වැරද්ද හැසිරුවේ කවුද ඒ වැරද්දට මූලික වශයෙන් මේ ජනාධිපතිවරයා වග කියන්න උනා. ඔහු තමයි මේ රට පාලනය කිරීම පිළිබඳ පාලකයා. ඔහු මේ වගකීමෙන් අත්හරින්න පුළුවන්ද? වග කියන්න උනා. මේ කැබිනට් මණ්ඩලයට ඒ වගකීමෙන් මුදාහැරෙන්න පුළුවන්ද? මේ කැබිනට් පත්‍රිකා සම්මත වෙනකොට මුදල් තොග ගණන් අච්චු ගන්නකොට බොරු අයවැයලේක ඉදිරිපත් කරනකොට බොරු සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරනකොට ඒව අනුමත කරපු කැබිනට් මණ්ඩලය. ඒ කැබිනට් මණ්ඩලයට මේ වගකීමෙන් අත්හරින්න පුළුවන්ද? මේ වගකීමෙන් මුදල් අමාත්‍යවරයාට අත්හරින්න පුළුවන්ද? විශේෂම ඔබ දන්නු මේ 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 හිටපු මුදල් අමාත්‍යවරු දෙදෙනාම එක්කෙනෙක් මහින්ද රාජපක්ෂ අනිත් එක නා ගෝඨාභය අනිත් එක නා බැසිල් රාජපක්ෂ මේ දෙදෙනාට මේ වගකීමෙන් අත්හරින්න පුළුවන් රටක් ආර්ථික වශයෙන් අමුසොන බවට පරිවර්තනය කරලා අනේ අපි අතින් සුදා වැරද්දක් වුණා අපි ස්වයන්ව ඒක පිළිගන්න කැමති පිළිගැනීමත් ලොකු දෙයක් නේ වගේ කියන එක සාධාරණ නෑ මේක කුඩා වැරද්දක් නේ මේක මාරාන්තික වැරද්දක් එහෙනම් මේ මාර්ථික වැරද්ද නිවැරදි කරගත හැකි වන්නේ මෙවැනි ආර්ථික වශයෙන් විශාල ප්‍රපාතයකට මේ විශාල ජන පීඩාවට ලක් කරපු පාලක කණ්ඩායම ඉවත් වෙන්න ඕන. එසේ නැතුව කොහොමද මේකට සාධාරණ කිටුවන්නේ? එය කුඩා කුඩා පුටුමාරු කිරීම, කුඩා කුඩා තනතුරු මාරු කිරීම නෙවෙයි. මම ඔබතුමාගේ තනතුරු පිළිබඳ ප්‍රශ්න කරනවා නෙවෙයි. හැබැයි එයින් මේට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඔබතුමා අවසාන වශයෙන් කිව්වේ මොකද්ද? මේ සඳහා පාර්ලිමේන්තුව ඔක්කොම එකතු වෙන්න ඕන. ඔව්. එහෙම එකතුවක් අවශ්‍යයි. මොකද අපි ඇස් ඉදිරිපිට තිබෙන්නේ විශාල විනාශයක් නම් විශාල ආර්ථික කඩාවැටීමක් නම් ඒ ආර්ථික කඩාවැටීම අපේ ඇස් ඉදිරිපිට විද්‍යාමනමේ මිති වෙනවා නම් මේ යග ජුනි මුල වෙනකොට මොනතරම් ආර්ථික අවපාත කඩාවැටීමකට අපේ රට යවීද පුරවැසියන්ට ආහාර වේලක් සපයා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා නේද මේ ව්‍යසනය අපි ඉස්සරහා දකිනකොට අපිට බියජනක චිත්‍රයක් හැදෙනවා ඒක ඇත්ත බියජනක චිත්‍රයක් අපි ඉස්සරහා තිබෙන්නේ එහෙනම් සත්භාව වෙන්න ඕන කාගෙන්ද සත්භාව වෙන්න ඕන විපක්ෂයෙන් නෙවෙයි ආණ්ඩුවෙන් ආණ්ඩුවෙන් සත්භාව වෙන්න ඕන මේ අර්බුදේ වර්ධනය කරන්න අවුරුදු දෙකමාරක් මේ පාර්ලිමේන්තුවෙත් මින් පිටතත් මේ ගනු ලැබූ තීන්දුව පිළිබඳ මුණතරම් කතා කරාත් මේ බදු සහනය 2020 ජනවාරි මාසේ පළවෙනිදා ලබා දෙනකොට 2021 අත්තරයි කියලා බලාපොරොත්තු වුණා 2022 අත්තරයි කියලා බලාපොරොත්තු වුණා කරේ නැත මුණවන්සලා
तमनासले आस्वादे कथाकरणपटंगत्ता मुदल तो व्यापार मे विधि मुदल अच्छुण विशाल उद्यम पुरवेशन बहांड मिल दिगे बहांड सा सेवा मिल दिगे मे बेरी तत्व कतिवेनो मेक सिंबाब्वे आर्थिक उपाय मार्गे यन्न किल किव्वा ए वेलावे नव आर्थिक सलस नव आर्थिक न्याय नव मूल्य न्याय किला कब्राल मेतन दुडन्न पटन गत्ता एहेमयि एकेने किसुवकट अहुंक नोदुनु पालकय किसुवक बेरैरुम कल्पना नोकरु पालकय ए पालकेंट हरिम कहरियन कंडायमक हिटिया ओउन मेव आस्वादेन दुडवन्न पटन गत्ता समहार एमतुवर अविल्ला किव्वा अपिट अत्तितर मुदल तीनो किव्वा कलबल वेन्न पा किव्वा මේ පාර්ලිමේන්තුවේම කිව්වනේ දැන් තමුන්වහන්සේ අද කියන අරුබුදයක් හැබැයි මේ ඉස්සරහා ඉන්න පහම ආණ්ඩුව ඇමතිවරුම කිව්වා ඇතිතරම් මුන්දල් තියනවා කිව්වා අපි මොකද්ද පාරවල් ලක්ෂයක් වෙන් කරපු කාලය අවසන් මට විනාඩි 3ක් 2ක් දෙන්න කතා නෙවෙයි මම අවසන් කරනවා පාරවල් ලක්ෂයක් කොන්ක්‍රීට් කරනවා කිව්වා මහා දවන්ත මේ අරුබුදයක් තියද්දි රත්නපුර හයිවේ හදන්න මුල්ගල් තියන්න පටන් ගන්න මේ මෙවැනි අරුබුදයක් තිබීටි කොටි ප්‍රකොටි ගණන් වියදම් කරලා තව හයිවේ වලට මුල්ගල් තියන්න පටන් ගන්න ජනතාවගේ කුසගින්න පිළිබඳ ප්‍රශ්න කල්පනා කරේ නැහැ ඒ නිසා දැන් මේ රට අලුත් පරිවර්තන ලක් කරන්න අවශ්‍ය ඒ අවශ්‍ය නම් ඉස්සරලා මාණ්ඩුව පැත්තෙන් සත්භාවය පෙන්වන්න ඕන අපි ලැස්සි හැබැයි ගරු කතානායකතුමනි මේට මූලික වගකීම්තා වන ගෝඨාභය රාජපක්ෂ මුලසුනේ තබාගෙන ගොඩනගන කිසිදු සර්වපාක්ෂික ආණ්ඩුවකින් මේකට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ ඔව් ඉවත් වෙනවා නම් අග්‍රාමාත්‍යවරු ඉවත් වෙනවා නම් පාර්ලිමේන්තුව තුළ යම් එකගතාවයකට අපි සූදානම් එහෙම නැතුව කිසිවකට අහුම්කන් නොදී කුසි විද්‍යාඥන්ට අහුම්කන් නොදී ආර්ථික විශේෂඥන්ට අහුම්කන් නොදී වෛද්‍ය විශේෂඥවරුන්ට අහුම්කන් නොදී හිතුවක්කාර රට පාලන කර පාලකේ මුලසුනේ තියාගෙන ඔබතුමා යෝජනා කරනවද අපිට සර්වපාක්ෂික ආණ්ඩුව දන්න ඒකට අපි ලෑස්ති නැහැ හැබැයි ඔව් විශේෂම ඔබතුමන්ට මත 20 ගේන වෙලාවද ඔබතුමයි බන්දුළු ගුණවර්ධන එමත්තුමා වාඩි වෙලා ඉන්නේ සීට් එකේ වාඩි වෙලා කිව්වේ ඒ වෙලාව අපි අනතුරු ඇඟුවා මේක විය හැකි ප්‍රතිවිපාක හැබැයි තමුන්නාසලගෙන සලකලා කරේ නැ කමක් නැ හැබැයි තමුන්නාසල දැන් සත්භාවයෙන් පශ්චත්තාපයකට ඇවිල්ලා සත්භාවයෙන් විවෘත මනසින් මේ පාර්ලිමේන්තුවේ මේ එකඟතාවය සහිතව මේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා යෝජනාවක් ගෙන එනවා අපි පක්ෂපාති හැබැයි මේ අර්බුදේ පෝල් මක්කර උන් මක්කර මේ අවුරුදු දෙකමාරේ කවුද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහු මුලසුනේ තියාගෙන හදන සර්වපාක්ෂික ආණ්ඩුව මොකද්ද එවැනි සර්වපාක්ෂික ආණ්ඩුවකට අපි සම්බන්ධ වෙන්න සූදානම් නැහැ හැබැයි ඔහු ඉවත් වෙන්න අග්‍රාමාත්‍යවරු ඉවත් වෙන්න කෙටි කාලයකට මේ පාර්ලිමේන්තුව අපි එකඟතාවකටම අපි ලැස්සි මොකද මේක අපේ රට ගොඩක් අය රට නොවුනට කරු කතා නැතුණි අපි මියදෙන අපේ සුරු පස්වන රට මේක මේ අපේ රටේ ඥාතින් දුක් විඳින්නේ අපේ රටේ අසලසන් දුක් විඳින්නේ අපිත් එක්ක එකට ඉගෙනගත්තු අපිත් එක්ක එකට ගමේ දුවපු පැනපු මිනිස්සු මේ දුක් විඳින්නේ ඒ පිළිබඳ වේදනාවන් කවරදාටත් වඩා අපට තිබෙනවා අන් කවර කෙනෙකුටත් වඩා අපට තියෙන කරුක තනාගතුමනි ඒ නිසා අවසන් වශයෙන් මේ විසඳීම සඳහා අඬ සත්භාවයෙන් මේ දේශපාලන අරමුදේ විසඳීම සඳහා ප්‍රයත්න දරනව නම් ඒ ප්‍රයත්න දැරිය යුතු වන්නේ ගෝඨාභය රාජපක්ෂත් මේ ආණ්ඩුවත් ඉවත් වීමෙන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ පොදු සම්මුතියක් ගොඩනැගීම සඳහා අවස්ථාව ලබා දීමෙන් තමයි එවැනි අවස්ථාවකට අපේ සහාය ලබා දෙන්න අපි සූදානම් ඉස්සුති කතා නැගතුමනි ඔබතුමාට තියෙන